තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත ගුණගරුක සත්පුරුෂ පින්වත්නි, අද 20/22 අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම නිදහස උදා වුණ 74 වෙනි නිදහස් දිනය සමරන ඓතිහාසික දිනය. අපි කල්පනා කරා ඓතිහාසික උතුම් විජයශ්‍රී ජයශ්‍රීමා හාමුදුරුවන් වහන්සේ වැඩ ඉන්න මේ මහමෙවුනායෝ ඉඳලා ලංකාවාසී සියලු දෙනාටම මේ නිදහස් දවසේ දහම් කාරණාවක් සිහිපත් කරලා අපේ රටේ නිදහස වෙනුවෙන් තමන්ගේ ජීවිතමේ මවබිමට පූජා කරපු ඒ වීරෝදාර සෙන්පතියන්ට, කණවිලුවන්ට, අතීත රජදරුවන්ට පුණ්‍යානුමෝදනා කරන්න. මේ නිදහස් දවස අපි කවුරුත් අපිට මතකයි, පෙර දවසේ අපි පුංචි කාලේ නිදහස් උත්සවය සමරනකොට විහෙර විහාරස්ථානවලට ගිහිල්ලා අපේ දහම් පාසල් ළමයි පෙරමුණ අරගෙන ඒ වැඩිහිටියන් වැඩිහිටි උපාසකවරුන් පෙරමුණ අරගෙන පන්සලේ ශ්‍රමදානමය කටයුතු සිද්ධ කරමින් ඒ උතුම් දානමය කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම නොයෙක් ආකාරයේ දුගී මඟේ උදවියට සංග්‍රහ කිරීම කරලා ඒ අය සතුටු කරලා ඒ අතීත මුතුන් මිත්තන්ට පුණ්‍යානුමෝදනා කරනවා. එහෙම කරන්න, එහෙම නිදහසේ රැස් වෙලා දවසක් ගත කරන්න, දවසක් ආගමික වතාවත් වලට සම්බන්ධ වෙන්න එදා දරුවන්ට, එදා වැඩිහිටියන්ට ලොකු කායික නිදහසක් තිබුණා, මානසික නිදහසක් තිබුණා. හැබැයි අපිට මේ දශක 3-4ක් ගෙවිලා දැන් මේ දශක 7ක් නිදහස ලැබලා අපි මේ 2000 දශකයට එනකොට ඉතින් අපිට පේනවා මිනිස්සු බොහෝම කාර්යබහුලයි. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු විසමයි, විවදයි. ඉතින් ඒ නිසා අද අපේ ඇත්තන්ට නිදහසේ දවසක් අමාරක් මේ වගේ මහමෙවුනාවෙනට ඇවිල්ලා බොහෝම හිත සංසුන් කරගෙන ඒ වගේම කය වචනය සංවර කරගෙන කුසලයක් වඩන්න, ඒ වගේම අභිනවානවත් ජාතියක් ගැන හිතලා සතුටු වෙන්න තියෙන නිදහස බොහෝම අඩු බව තමයි අපිට පේන්නේ. ඉතින් අපි මහා ලොකු අවුලක පැටලිලා ඉන්නේ. අපේ බුදුහාමුදුරෝ දේශනා කරනවා තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං, තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. මේ තණ්හාය ජායති සෝකෝ, මේ තෘෂ්ණාව නිසා අපිට සෝකය උපදිනවා. මේ තෘෂ්ණාව කියලා කියන්නේ අපි මේ ලෞකික සම්පත් විඳින්න තියෙන දැඩි කැමැත්ත. අද අපි මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක විවිධ නිෂ්පාදන මිනිස්සුන්ගේ හිත දිනා ගන්න කාමයට ඇලෙන, ඒ වගේම දුරාචාරයට ඇලෙන,
ඒ වගේම නොයේ අකටයුතු වලට ඇලෙන නොයේක් දේවල් අද සමාජයේ දවසින් දවස කේක්කන හොයා ගන්නවා. ඉතින් ඒ වගේ අපි වහල්ලු බවට පත් වෙලා ඉන්නවා. සංනිවේදන මාධ්‍ය විතරක් නෙවෙයි අද FB මාධ්‍ය, ඒ වගේ මන්ත්‍රජාලයේ අපි නිතරම සැරිසරනවා. නොයේ කාකාරයේ ඒ වගේන් අපිට අපේ මනස විකෘති වෙන දේවල් තමයි අපිට නිතරම අහන්න දකින්න ලැබෙන්නේ. අපි සමාජයේ කතා කරන්නේ, අගය කරන්නේ, වටිනාකම් දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි නොයේ කාකාරයේ ආසාවන් බලාපොරොත්තු පොදි බැනගෙන ඒවා පසුපස බොහොම වේගයෙන් ගමන් කරනවා. ඒ නිසා අපිට මේ ශෝකය කියන එක නිතරම අපිට උපදිනව හදවතේ. අපි ඒකටමත් ඇලිලා ඉන්නවා. නිතරම අපි ඉන්නේ තරහයෙන්. ඒ වගේම එහෙම නැත්නම් අපි නිතරම ඉන්නේ දුකෙන්. එහෙම නැත්නම් අපි නිතරම බයෙන්, ශෝකයෙන්, කනගාටුවෙන්, පසුතැවිල්ලෙන්. මේ සෑම දෙයක්ම ධර්මයේ විස්තර කරන්නේ අකුසල් සිත් ඇටියෙද. අපි බය කියලා කිව්වත්, දුක කියලා කිව්වත්, කනගාටුව කියලා කිව්වත්, පසුතැවීම කියලා කිව්වත්, පිළිකුල කියලා කිව්වත්, මේවා ද්වේෂයට කියලා නම්. ඉතින් මේවා බොහොම අකුසල් සිත්, අපිරිසුදු සිත්, තමන්ගේ කයත් ලෙඩ කරන, මනසත් ලෙඩ කරන පිළිකුල් සහගත සිත්. නමුත් අපි ඒවට තමයි ඇල්ලා ඉන්නේ, ඒවට තමයි කැමැත්තෙන් ඉන්නේ. ඒවා තමයි නිතර නිතර මනසින් අරමුණු කරන්නේ, සමාජයේ දකින්නේ, තමන්ගේ හිතට එන්නේ ඒ වගේ අරමුණු. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ සිතුවිල්ල හොඳට මනසින් බෙදලා බලපුවාම, ඒ තියෙන ආදීනව බලපුවාම, ඒ තියෙන විපාකයන් බලපුවාම ධර්මානුකූලව, අන්න අපිට තේරෙනවා අපි මේවා මොකටද අපි නිතර හිතන්නේ. අපි පුහුදුන් හැටියට අපි මොකටද මේවා පස්සේ යන්නේ. අපි පුළුවන් තරම් අපි සතුටනේ, සන්තුට්ටි පරමං ධනං. සතුට තමයි උතුම්ම ධනය. එහෙමනම් ඒ සතුට රැඳෙන්නේ මේ භෞතික දේවල් වල නෙමෙයි, තමන්ගේ හිත තුළ, තමන්ගේ ගුණ යහපත්කම් තුළ, තමන්ගේ සිල්වත්කම් තුළ, තමන්ගේ අත්තරීම් තුළ, තමන්ගේ ජීවිතේ මේ සතුට ලැබෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ තෘෂ්ණාව ටිකක් හරි ෂෙය කරගන්න, වැඩපිළිවෙලකට යොමු වෙන්න. ඒ වගේ මේ තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භයං. අපි තෘෂ්ණාව නිසා යමක් හරි හම්බ කරගත්තොත්, වස්තුව මිලමුදල් ගොඩ ගහගත්තොත් අපිට බයක් ඇති වෙනවා. ඇයි බයක් ඇති වෙන්නේ? ඒකත් අපිට මේ බාහිර සමාජ අනික් අයත් මේවට කැමති අයනේ, මේ භෞතික දේවල් වලට කැමති. ඒවත් කැමති නිසා මොකද ඒ අය කැමති නිතර මේවා තව කෙනෙක්ගෙන් කඩා වඩාගෙන හරි තමනුත් සතුටු වෙන්න, තමනුත් සැප විඳින්න. ඒ නිසා අපිට බයක් ඇති වෙන. අපි මේ හම්බ කරන දේවල් අනේ අනික් අය ගහලා නොඑක ආකාරයකට යුතුකම් කරලා අපි වලින් පැහැර ගන්නේ කියන බය ඇති වෙනවා. හැබැයි බුදුහාරු පැහැදිලි කරන මේ තණ්හාය විප්පමුත්තස්ස, මෙන්න මේ තෘෂ්ණාවෙන් අපි ටිකක් හරි විනුමුර්ථ වුණොත්, ඈත් වුණොත් අපිට ශෝකයකුත් නැහැ, බයකුත් නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ නිදහස් දවසේ අපි පුළුවන් තරම් අපිට ජාතියක්, අපිට ආගමක්, අපිට රටක් තියෙන්න ඕන. අපි ඒ රට ගොඩනගන්න නම් අපේ ළමා පරපුරේ ඉඳලා අපි හැමෝම බොහොම කාරණික සිත් ඇති කරගන්න ඕන. අපිට මතකයි අපි ඔය දියුන් රටවල් වලට ගියපුවාම ඒ රටවල් වල මිනිස්සු හරියට මනුස්සත්වයට ගරු කරනවා, සබහාදහමට ගරු කරනවා, සතාසිව්පාවට ගරු කරනවා, වනයට බොහොම ගරු බොහොමං කරනවා. දැන් අපි ගත්තොත් එම ආසියාතික රටක් ජපානය කියන්නේ. ඒ ජපානයේ අපි වගේ අපේ රට වගේ 30 ගුණයකින් විශාලයි. ජනගහනය ගත්තොත් කෝටි 30කට වැඩි ඉන්නවා. නමුත් ඒ රටේ තාම ස්වභාවික සම්පත් මිනිස්සු පරිභෝජනය කරන්නේ 30%ක් වගේ ප්‍රමාණයක්. 70%ක් තාම ඒ කට්ටිය සංරක්ෂණය කරගෙන, ආරක්ෂා කරගෙන, ඒ ඇත්තෝ ඒවා බොහෝම ගරු ගාම්භීර විදිහට ඒවා රැක ගන්නවා. පුංචි ළමා මනසට ඒ වගේ වටිනාකම් කියා දෙනවා. ඒ නිසා අපි වුරුදු වෙන්න ඕනේ මේ පුංචි කාලේ ඉඳන් අපේ දරුවන්ට මේ ස්වභාවික සම්පත්වල වටිනාකම, ඒ වගේම මේ ඓතිහාසික පුදබිම්වල වටිනාකම පුංචි මනසට දකින්න සලස්වමින්, අහන්න සලස්වමින්, ඒ තුළ දරුවන් පෙළගස්වමින්, ඒ වගේ මේ ශ්‍රමදාන කටයුතු, ඒ වගේම ඒ චාම් ආගමික උත්සව කටයුතු වලට දරුව හුරුපුරුදු කරන්න පොඩි කාලේම උත්සාහවන්ත වෙන්න ඕනේ. එතකොට තමයි අපිට අභිමානවත් ජාතියක් හැටියට අපිට ගොඩනගෙන්න පුළුවන්කම ලැබෙන්නේ.
එතකොට අපේ හිත් පිරිසිදු කරගත්තොත් තම තමන්ම තමන්ගේ හිතෙන් විමසලා විමසලා බැලුවොත් අපේ හිතේ උපදින්නේ මොන සිද්ද අපි ආසා කරන්නේ මොන මොන දේවල් වලටද මේ භෞතික ලෝකයේ තියෙන නොයෙක් ආකාර විෂම දේවල් වලටත් අපි ආසා කරන්නේ එහෙම නැත්නම් හිත නිවෙන ඒ වගේ හිත සංවර වෙන ගුණවත් ඒ වගේම සත්පුරුෂ ආශ්‍රයෙන්ද අපි පිළ කරන්නේ ඒ ගුණයන්ද අපේ හදවතින් අපි දකින්නේ ඒ තුලද අපි සිහිය පවත්වන්නේ කියන එක අපි නිතර මනසින් අහන්න ඕනේ නිතර මනසින් බලන්න ඕනේ අන්න එහෙම වුණොත් අපිට පුළුවන්කම ලැබෙනවා අපිට මේ නිදහස් දවසේ අපි බොහොම හිත සංවර කරගෙන කය සංවර කරගෙන වචනය සංවර කරගෙන සමාජයට හොඳ පණිවිඩයක් දීලා සමාජයේ අපිත් එක්ක ඉන්න අය හොඳ සත්පුරුෂයන් කරගෙන අපිට මේ රට ආලෝකමත් කරගන්න මේකට සෞභාග්‍යමත් කරන්න ඒ සඳහා අපි මේ කෙටි දහම් කාරණා ඔබට සිහිපත් කරලා මේ ඓතිහාසික උතුම් විජයශ්‍රී ජයමහාමුදුරන් වහන්සේ සෙවණ ඉඳගෙන ලෝකවාසී ලංකාවාසී ශ්‍රදන ආටම මෙස්සාස මෙත්සාගර සිතින් ආශිර්වාද කරන ගමන් එදා මේ රටේ නිදහස වෙනුවෙන් කැපවුණ ඒ අතීත විරුවන්ට අපි මේ උතුම් පුණ්‍ය භූමි ඉඳගෙන ආශිර්වාද කරනවා පුණ්‍ය ආනුමෝදනා කරනවා ඒ අය මේ සිංහල ජාතිය ගොන්න ගන්න ඒ වගේ මේ ලංකාව රැක ගන්න තමන්ගේ ජීවිත පූජා කරා ඒ නිසා ඒ අතීත රජදරුවන්ගේ පටන් අතීත විරුවන්ටත් එදා අපේ රටේ මේ දශක තුනක් පුරාට පැවතුණු යුද්ධ සමයේදී රට වෙනුවෙන් දියුදුම් වීර සෙන්පතියන් ඇතුළු රණවිරුවන්ටත් ඒ සියලු දෙනාටමත් අප මේ රැස් කර ගන්නා කුසල ශක්තියේ බලය ආශිර්වාදේ සැලසේවා ඒ අයගේ සසර භවගමන සුවපත් වේවා ඒ වගේම අද රට කරවන ඒ සියලු දෙනාටමත් ඒ වගේම අපට අවවාද අනුශාසනා කරන ගෞරවනීය නායක මහේපණන් වහන්සේලාටත් රටවැසි ඔබ අප සියලු දෙනාටමත් තුන්රුවන්ගේ පිහිට උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබ නිදහස් දවසක් වේවා කියලා මෙස්සහගතින් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට උතුම් විජයශ්‍රී ජයමහාමුදුරන් වහන්සේගේ අනන්ත පිහිට ආශිර්වාදයේ සැලසේවා